प्रजय कमीशन सभा हुदकला किरीम हमुवे प्रजातंत्रवादे वितेन वीम हा प्रजावगे काल कन्नी विलासय सुमित कोडितुवक्कु 2023 अप्रैल 20 लंकावे व्यवस्थादायके विधायके अधिकरणे यन कुलुनु तुनेन पसुव एति समाज कुलुन जनमाध्यलयै स्वाधीनत्वे हिमिकारत्वे अहिमिकरण आंडुवक हमुवे मेवन विट वृत्तीय समिति नायकैन कलाकरुवान् राज्य परिपालन क्षेत्रेट संबंध विद्वतुन् मे आंडुवे तनतुरु हवा यामे मावतक युमुवेला इन्नवा ओंगे हसिरीम हा भावित तुल दकिन्नट लबेन्ने विरोधे विकुनागेन कैम सह प्रजातंत्रवादेट मुआ वेला समाज प्रतिरूपयक गोडनगागेन पादड नोसंडाल आंडुवक वगकीम पवरागेनीमे तत्वयक दकिन्नट लबेनवा मे काले वन विट स्वाधीन कमीशन सभावल प्रधानीन हा सामाजिक इन पत्करमीन यान वकवानुवा के क्यूत वडा निवरदी आंडुवे नुसंडाल हसिरिम हा भाविते तुल तमनुत्यां तनतुरक लबा गेनीमे मावतक गोडनगा गेनीम संधा देनते इन्ना स्वाधीन कमीशन सभावल सामाजिक इन नेवतत आंडुवे यटते पत्कर गेनीम संधा विविध उपाय मार्ग योदमी इन्ना भव पिनेन लक्षणय ए भव वडा सनात वन्ने मानव हिमिकम कमीशन सभावे कोमसारिसवरु तिदेने जनाधिपतिवरया हमुवीमट गत उत्साहयक निसाई मेवनी नुसंडाल समाज मावतक हमुवे प्रतिनिर्माणय वन्ने एवनी समाज परिसरयक दायके व्यवस्था दायक अधिकरणे यन प्रधान कुलुनु तुन हेरुनकोट हतरवन कुलुन वन जनमाध्य मे संबंधव निहल वन्ने नम निर्माणे वन्ने अयुक्तिय रजेन समजयक नोवेद स्वाधीन कमीशन सभावल जवय बलय दियकर हेलीमट आंडुव सलसुम करन विट प्रवर्धने वन्ने मानव हिमिकम कमीशन सभावे कोमसारिसवरु नेगी सिटीमे अयुक्त सहगत समाज प्रवणता तव तव तिदिरेट विनत विनत පාර්ශවවලින් මතුවීම නොවේද අප පළාත් පාලන මැතිවරණයේ නිමිති කරගෙන මේ සම්බන්ධව මේ ਵਿਚාරය තුලින් යම් තොරතුරු ප්‍රමාණයක් විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට નિયમિતව පැවතුනේ ඉකුත් 2022 මාර්තු මාසයට පෙරයි ඒ නිසා ඊට පෙර අයවැයෙන්ද මැතිවරණ කොමිසම මුදල් ඉල්ලුම් කර තිබුණා. නැවතත් මැතිවරණ කොමිසම 2023 වසර අදාළව ඉදිරිපත් කරන ලද අයවැයටත් අදාළ ප්‍රාග්ධන වියදම් ඉදිරිපත් කර තිබුණා. ඉන්පසුව ඉකුත් වසරේ 2022 නොවැම්බර් මාසයේදී අයවැය පාර්ලිමේන්තුවට ගෙන ආවා. විවාද කර අවසන් වූ පසුව දෙසැම්බර් මාසයේදී අයවැය සම්මත වුණා. මේ අයවැය ඉදිරිපත් කළේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. ඔය විවාද කාලයේ අතරතුර මැතිවරණයට අදාළ රුපියල් බිලියන 10ක මුදල අයවැය තුල අන්තර්ගතව තිබුණා. මැතිවරණයට රුපියල් බිලියන 10 වැඩි බව කිසිම අයෙක් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුව තුල ප්‍රකාශ කළේ නැහැ. වැඩි ඡන්දයෙන් අයවැය සම්මත වූ පසුව 2023 ජනවාරි මාසයේදී කියනවා මැතිවරණ රුපියල් බිලියන 10ක් වියදම් කිරීම වැඩි බව මුල් අවස්ථාවලදී දේශපාලන නායකත්වයේ තුලින් විටින් විට කියවුණා. මුදල් නැහැ කියලා මුදල් පාලනය කරන්නේ පාර්ලිමේන්තුව ඒ සම්බන්ධව කිසිම අයවැය සම්මත වෙන කාල පරිච්ඡේදයේදී විවාදයට තුඩු දුන් අවස්ථාවේදී ප්‍රකාශ කළේ නැහැ. එවන විට හා මේවන විට ව්‍යවස්ථාපිත අදාළ මුදල් භාණ්ඩාගාරය තුලින් මැතිවරණයට වෙන් කිරීමේ නෛතික වගකීම ඇත්තේ මුදල් අමාත්‍යාංශයටයි. පත්තරවල දෛනිකව විවිධ ආර්ථික කතන්දර පළවෙමින් තිබෙනවා. මැතිවරණයට අදාළ මුදල් ලබා දීමට ව්‍යවස්ථාපිතව බැඳී සිටින්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා.
ඒ අවස්ථාවන්වලදී අවශ්‍යතාවය අනුව කඩින් කඩ හෝ මුදල් දෙන බව ඔවුන් ආරම්භයේදී කිව්වා. මැතිවරණයට වෙන්කරන මුදල එකවර ගෙන වියදම් කරන සම්ප්‍රදායක් මැතිවරණ කොමිසම තුල නැහැ. ඉතිහාසයේ තුල දෙවැනි සම්ප්‍රදායක් දකින්නට තිබුණේ නැහැ. එය අවශ්‍යතාවය අනුව කඩින් කඩ වියදම් කිරීමේ පරිසරයේ ඉතිහාසයේ තුල දකින්නට ලැබෙනවා. මුදල් අවශ්‍ය වන්නේ අදාළ අවස්ථාවන්වලට පමණයි. මැතිවරණයට අවශ්‍ය මුදල් කඩින් කඩ ලබා දී තිබෙන ඉතිහාසයක් මැතිවරණ දෙපාර්තමේන්තුව කාල පරිච්ඡේදයේදී දකින්නට ලැබෙනවා. පෙර වර්තමාන බාධා කිරීම තිබුණේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙන්කරන ලද නිශ්චිත කාර්යභාරයක් මැතිවරණ කොමිසමට තිබෙනවා. මෑතකදී එනම් 2022 අවසානයේ හා 2023 ආරම්භයේදී විවිධ අමාත්‍යංශවලට ලේකම්වරුන් පත් කරනු ලැබුවා. ආණ්ඩුව එහිදී ප්‍රතිපත්තියේ වුණේ ලේකම්වරුන්ගේ කාර්යක්ෂමතාවය මාස 6ක් තුළ පරීක්ෂාවට ලක් කරනවා කියලා. ඒ අනුව මේ වන විට මාස 6කට ආසන්න වෙමින් තිබෙනවා. මැතිවරණ කොමිසමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රටේ ජනතාවට තහවුරු කිරීමට හිමිකම ලබා දිය යුතු මූලික හරය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කඩකප්පල් කරමින් තිබෙනවා. ඒ අනුව ඔහුගේ අකාර්යක්ෂමතාවය පිළිබඳව තවමත් රාජ්‍ය අංශයේ ප්‍රකාශයක් නිකුත් වී නැහැ. ඒ අනුව ඔහුගේ අකාර්යක්ෂමතාවය පිළිබඳව තවමත් රාජ්‍ය අංශයේ ප්‍රකාශයක් නිකුත් වී නැහැ. නෛතිකව වෙන්කරන ලද මුදල් මහ භාණ්ඩාගාරය සතුව තිබෙනවා. එම මුදල් මනාව මැතිවරණ කොමිසමට කළමනාකරණයට නොදීම ගැන වර්තමාන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අකාර්යක්ෂමතාවය මේ වන විට ප්‍රදර්ශනය කරලා තිබෙනවා. ඒ සම්බන්ධව නෛතික පියවර සඳහා ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිය අවස්ථා දැනට දකින්නට ලැබෙනවා. 21 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පත්කර තිබෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන එද්දීම කියපු ප්‍රකාශ වූ කාරණයක් තමයි කොමිෂන් සභා අහෝසි වන බව. එහෙම වුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පත්කර කොමිෂන් සභාවල අලුතින් සාමාජිකයින් පත්කරන තෙක් දැනට සිටින සාමාජිකයින්ගේ දුරකාලයේ එලෙසම පවතිනවා. ඒ අනුව ඔවුන්ට තමන්ගේ බලතල කාර්යයන් ඉටු කිරීම ඔවුන්ගේ එකිනෙකාගේ සාමාජිකයින්ගේ වගකීමක්. එය පැහැරහරින්න බැහැ. නමුත් දැන් සිදුවී ඇත්තේ වෙනස් තත්ත්වයක්. ඒ පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් දකින්නට ලැබෙනවා. ව්‍යවස්ථාදායක සභාව විසින් කොමිෂන් සභාවට අලුත් සාමාජිකයින් පත් කිරීමේදී දැනට සිටින සාමාජිකයින්ගේ දුරකාලය අහෝසි වෙනවා. මේ වන විට දැනට වෙනස් තත්ත්වයක්. ඒ පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් දකින්නට ලැබෙනවා. ව්‍යවස්ථාදායක සභාව විසින් කොමිසන් සභාවට අලුත් සාමාජිකයින් පත් කිරීමේදී දැනට සිටින සාමාජිකයින්ගේ දුරකාලය අහෝසි වෙනවා. මේ වන විට දැනට සිටින කොමිසන් සභාවේ සාමාජිකයින් ආණ්ඩුවට සහ රනිල් වික්‍රමසිංහගේ පාලනයට කඩේ යන සංස්කෘතියක් ඉස්මතු වෙමින් දකින්නට ලැබෙනවා. ව්‍යවස්ථාදායක කොමිසමේ තනතුරුවලට අලුත් සාමාජිකයින් විවිධ කොමිෂන්වලට පත් කරමින් තිබෙනවා. කවුරු කුමන පුද්ගලයින් නව කොමිසම මගින් සභාවක පත්වුවත් ක්‍රියාත්මක කිරීමට තිබෙන නීතිය පැහැදිලිවම අන්තර්ගතයි. මැතිවරණ කොමිසන් සභාවට 56ක් ක්‍රියාත්මක කරන්නට නෛතික පරිසරයක් තිබෙනවා. කොමිසන් සභාවට කවුරුන් ආවත් ඔවුන්ට කටයුතු කරන්නට සිදුවන්නේ තිබෙන ව්‍යවස්ථාපිත රාමුව තුළයි.
නමුත් එම ව්‍යවස්ථාපිත රාමුව කඩා බිඳ දැමීම සඳහා විවිධ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ සමාජ වටපිටාවක් ජනාධිපතිවරයාගේ නායකත්වයේ යටතේ ක්‍රියාත්මක වෙමින් නැවත නැවත අලුත් උපාය මාර්ගිකව ක්‍රියාත්මක වන පරිසරයක් දකින්නට ලැබෙනවා. කොමිසමේ සාමාජිකයින්ට කොමිසමට පැමිණීමට නොහැකි පරිදි ඔවුන්ට මරණීය තර්ජන එල්ල කිරීම පසුගිය ජනවාරි පෙබරවාරි මාර්තුවලදී දකින්න ලැබුණේ ආණ්ඩුවේ තව ව්‍යාපෘතියක්ද යන්න ගැටලු සහගත තත්ත්වයක්. නමුත් ඔවුන් භෞතිකව අවංකව සත්භාවයෙන් වැඩ කිරීමේ හැකියාව ඇති සාමාජිකයින් දුරකථන මාර්ග හා සූම් තාක්ෂණ ඔස්සේ අදාළ එකඟතාවයන් ලබා දී තිබුණු අවස්ථා තිබෙනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකයනි ඊට අදාළ ලියවිලි අත්සන් කර ලබා දී තිබෙනවා. අනික් කාරණය කොමිසම මැතිවරණ දිනේ තීරණය කරල තේරිම්බාර නිලධාරියාට දැනුම් දීම පසුගිය කාලයේ සිදු වුණා. යම් කණ්ඩායමක් තීරණ ගනිද්දී ලිඛිතව වාචිකව ගන්නවා. මැතිවරණ කොමිසමට මේ එල්ල කරන ඇතැම් චෝදනා පවතින ආණ්ඩුවේ තිරේ පිටිපස නිර්මාණාත්මක රචනාවන් ඒ තුළ අන්තර්ගත වන බව පෙනෙන්නට තිබෙනවා. එවැනි අවස්ථාවක් පැහැදිලිව මතුවූයේ 2023 ජනවාරි 2 වන සතිය තුළයි. ජනවාරි 10 දින මහත් ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියක් වූයේ අප මුදල් ලබා ගැනීම අත්හිටුවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් තේරුම්බාර නිලධාරීන් වෙත ලිපියක් බාර දී පැයක් වැනි කාලයක් තුළ අදාළ ලිපිය යළි කැඳවීමත් සමගයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ පිළිබඳව විමතිය පළ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවත් මැතිවරණ නීතියට අනුවත් එවැනි නියෝගයක් ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට බලයක් නැති බවයි. කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව තමන් ලිපිය නිකුත් කළ බව අදාළ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණා. අදාළ ලේකම්වරයා කොමිසම හමුවට කැඳවා කළ ප්‍රශ්න කිරීමකදී ඒ බව තහවුරු වුණා. ඔහු එහිදී අවධාරණය කර තිබුණේ මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාවලියට මැදිහත් වීමේ කිසිදු අරමුණක් හෝ චේතනාවක් නොතිබූ බවත් හුදේ කමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම පමණක් සිදු කළ බවත්ය. නමුත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිසා ඒ තත්ත්වය එකිනෙකට පරස්පර බව මේ රටේ ජනතාවට අවබෝධ වුණා. එවැනි පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳ ඉදිරි මැතිවරණවලදී සිංහයන් සේ දේශපාලනයේ යෙදී සිටින පුද්ගලයින් සුනකයින් කිරීමේ වගකීම ඇත්තේ පොදු ජනතාවටයි. රාජ්‍ය පරිපාලන ඇමති අගමැති දිනේෂ් ගුණවර්ධනයි. ඔහු ජනවාරි 17 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ අදාළ ඇමතිවරයා වශයෙන් හෝ කැබිනට් මණ්ඩලය වශයෙන් හෝ පළාත් පාලන මැතිවරණයේදී අප මුදල් භාර ගැනීම අත්හිටුවන්නේ කිසිදු නියෝගයක් ලබා දී නැති බව ඔහු ප්‍රකාශ කර සිටියා. අගමැතිවරයා මේ ප්‍රකාශ කර ඇත්තේ 2023 දින ජනවාරි 17 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමෙන්. මන්ත්‍රීවරයා විෂය භාර ඇමතිවරයාගෙන් ප්‍රශ්න කර තිබුණේ පළාත් පාලන මැතිවරණය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තාද? ඒ තීරණය මැතිවරණ කොමිසමට හා දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන්ට දන්වන්නේ රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට උපදෙස් දුන්නාද යන්න ගැන දැන ගැනීමටයි. අගමැතිවරයා පවසන පරිදි පළාත් පාලන මැතිවරණය අත්හිටුවීමට ආණ්ඩුව කිසිදු නියෝගයක් ලබා දී නැති බව 2023 ජනවාරි 17 වන දින පාර්ලිමේන්තුවේදී ඔහුගේ ප්‍රකාශ අනුව තේරුම් යන්නේ කුමක්ද?
වැරදි මතයන් ජනතාව තුළ ඇති කිරීමට දේශපාලන වගකීමක් ඇති අය උත්සාහ නොකළ යුතුයයි අගමැති දිනේෂ් ගුණවර්ධන එහිදී ඉල්ලා සිටියා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා යම්කිසි චක්‍රලේඛයක් නිකුත් කළා නම් එය රාත්‍රියේම ඉල්ලා අස්කරගත් බව රාජ්‍ය පරිපාලන ඇමති අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන විට ජනතාවට හැඟිය යන්නේ. චක්‍රලේඛයක් නිකුත් කළාද යන්න ගැනවත් විෂය භාර ඇමතිවරයාට නිසි අවබෝධයක් නැති බව නොවේද? එවැනි වගකීමෙන් තොර අගමැතිවරයෙක් අපට සිටීම ඉතාම කනගාටුවට කරුණක් නොවන්නේද? රාත්‍රියේ ඉල්ලා අස්කර ගත්ත අයයි ඔහු කියද්දී ජනතාවට පෙනී යන්නේ චක්‍රලේඛයක් නිකුත් කර ඉල්ලා අස්කරගත් බව අදාළ ඇමතිවරයා දන්නා බවක් නොවේද? අන්තෝ ජටා බහි ජටා කියන්නේ මේවාට නොවේද? අදාළ ලිපියේ වගකීම දැන සම්පූර්ණයෙන් පැටවී ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාටය. කැබිනට් මණ්ඩලය අත සෝදාගෙන පවුකාර එළුවා බවට මේ වන විට හිටපු ලේකම්වරයා පත්වී තිබෙනවා. ලේකම්වරයා සිහින ලොවක සැරිසරමින් සිටියදී අදාළ ලිපිය යවා ඇති බවක්ද මෙයින් පෙනී යන්නේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා යනු සමස්ත දිවයිනටම රාජ්‍ය පරිපාලනයට ඉන්නා ප්‍රධාන නියමුවරයෙකි. එවැනි නියමුවරයෙක්ගේ දැනුම ප්‍රඥාව ඉතාම ලිං කටක නම් තියෙන්නේ රටේ තත්ත්වය කෙබඳුද? රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් දුරයට එවැනි පත්කිරීමක් දෝෂ සහගත බවත් එවැනි පත්කිරීමට දායකත්වය දුන් සුනක දේශපාලනඥයාද ජනතාව තේරුම් ගත යුතු නොවේද? දේශපාලනඥයන් කියන පදයට නටන රාජ්‍ය ලේකම්වරුන්ගේ රටාව මින් ප්‍රදර්ශනය නොවන්නේය. රාජ්‍ය පරිපාලන සේවයටත් එහි සිට අදීන නිලධාරීන්ටත් දැනට සිටින එවැන්නන්ටත් මෙවැනි ලේකම්වරු කරන්නේ නිගරුවක් නොවේද? අගෞරවයක් නොවේද? ප්‍රධානම සාධකය වන්නේ හිටපු රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙසත් කලක් කටයුතු කර තිබෙන රාජ්‍ය නිලධාරියෙක් වන නිසාය. පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් මැතිවරණ නීතිය නොදැන සිටියා විය නොහැකි. ඒ කෙසේ වුවත් නිත්‍යානුකූල හෝ නීති විරෝධී හෝ තේරීම් භාර නිලධාරීන්ට ලිපියක් යැවීමට කැබිනට් බලය නොතිබූ බව විෂය භාර ඇමතිවරයා පවසන නිසා ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවට ගොස් කියා ඇත්තේ බොරු නොවන්නේද? ඒ තත්ත්වය අනුව ඇත්තටම ආණ්ඩුව ගත යුතු පියවර කවරේද? ඇත්තටම මේ තත්ත්වය ඉතාම කනගාටුවට කරුණක් නොවන්නේද? රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුගින්න හිටපු ලේකම් මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට අප මුදල් බාර නොගන්නා ලෙසට යොමු කළ ලිපිය නීති විරෝධී අපරාධ වරදක් වන්නේ මැතිවරණ නීතියට අනුවයි. එසේ නම් මේ පිළිබඳව සිදුකර ඇති වරද සම්බන්ධව ඊට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීම නීතිපති සංජය රාජරත්නම් මහතාගේ වගකීම නොවන්නේද? හපුහින්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ විධානවලට අනුකූල වීම අපොහොසත් වීම සහ එකී විධානවලට පටහැනි ආකාරයෙන් තේරීම් භාර නිලධාරීන්ට විධාන නිකුත් කිරීම නීති විරෝධී කටයුත්තක් බව දැන දැනම නීතිපති දෙපාර්තමේන්තුව නිහඬව ඉඳීමෙන් පෙනී යන්නේ කුමක්ද? ඒ තුළින් ප්‍රදර්ශනය කරන්නේ ලංකාවේ නීතිය වල් වැදී ඇති බවක් නොවේද? මේ තුළින් ආණ්ඩුව මහජනතාවට ලබා දෙන පණිවිඩය කුමක්ද? පළාත් පාලන ඡන්දක් නැහැ. මහා මැතිවරණක් නැහැ. ජනාධිපතිවරණයක් නැහැ. ඒ නිසා නපුංසකයින් ලෙස ජීවත් වීමට පුරුදු පුහුණු විය යුතු බව නිහඬව ජනතාවට ලබා දෙන සංදේශයද?
ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් ආරක්ෂා කර ගැනීම සඳහා වඩාත් පුළුල් මෙහෙවරකට ජනතාව යොමු විය යුතු බව පැහැදිලි සත්‍යයක්. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නිරන්තර සංවාදයේ යෙදෙන තත්ත්වයක් අපට දකින්නට ලැබෙනවා. සමස්ත පුරවැසි ප්‍රජාව දේශපාලන ප්‍රජාවක් බවට පත්කර ගත යුතු වන්නේ ඊට මැදිහත්ව ක්‍රියා කරන හැසිරෙන දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම නොවේද? මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙත වඩ වඩාත් ආසකුව කිරීම ඇබ්බැහි කිරීම ඊට සම්මාදම් කිරීම පොදු සියලු විදුවත් ප්‍රජාවන් තුළ වගකීම නොවේද? එසේ නොවනතාක් කල් අධර්මික පාලකයන් අවියස පුරවැසියා නපුංසක නොවන නේද? ඒ නිසා පොදු අපේ ජීවන විලාසිතාව සරසාගත යුත්තේ නිදහස් සිතීමක් වර්ධනය කර ගැනීමෙන් නොවන්නේද? පුද්ගල අභිවර්ධනයක් හෝ සමාජ ප්‍රගමනයක් සිදුවන්නේ එවිට නොවන්නේද? මෙවන විට ශ්‍රී ලංකාව ව්‍යසන ග්‍රහණ ප්‍රතිරූප දේශපාලනය තුළ යැපෙමින් සිටිනවා යන්න පැහැදිලිව ප්‍රදර්ශනය වන සත්‍යයක්. පුරවැසි සම්භාෂණය සඳහා ඉඩහසර ලබාදීම ජනමාධ්‍යයේ වගකීමක්. මුවඟ රෝ පිළිරා දෙන පුරවැසි සාකච්ඡා ආරම්භ විය යුත්තේ ඒ නිසයි. හොඳට හොඳයි නරකට නරකයි කියන විද්වතුන් පුරවැසියන් ආගමික නායකයින් හා සමාජ ක්‍රියාකාරකයින්ගේ බලවත් හිඟයක් මේවන විට රට පුරා දකින්නට ලැබෙනවා. නොලද දේ අත්පත් කර ගැනීමේ මඟක් පාදා ගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදී මාවත අනේක දුක් ගැහැට හමුවේ ගොඩනගා ගැනීම සියලු දෙනාගේම වගකීම විය යුතුය. යුවේ සුමිත් කොඩිතුවක්කු.